නාවල මොරගොඩ නිවස ගේට්ටුවසල ත්‍රීවිලේ නැවතිනි. වශයින් බැස්සේ තවත්තරක් දැස්සට ඉනෝ කඳුළු බිස දමාගෙන මේ ගෙදරට පැමිණි දින ඇයට සීවිය. වශා ගේට්ටු ඇරියේ වේවුලන සුරතිනි. ඇයි විශාල ගෙවුන මැදින් යද්දී තමා ඉදිරියෙන් පෙන්න විශාල මන්දිරය දෙස බැලුවාය. ඒ විශාලත්වය ඇයට පෙනෙන්නේ අදේ. මේ ගෙදර ඔටොන් හිමි කුමාරයාව තමා නොලබෙන බව පමණක් ඇයට කිදුලියස්සේ දැන්නේ. ඒ සමගම් පපු ඇවිලීගෙන ගියේ. වාෂා විශාල කොරිඩෝව දිගේ අඩි 3-4ක් ආවා පමණි. සුරම්මයා ගෙතුළු සිට වේගයෙන් පිටතර ආවාය. වාෂා හිමම නැවතුණාය. තම නැන්දිනී මේ ආදරය වෙනුවෙන් තම ජීවිතයව ඉල්ලන්නේ නම් ඇයි මේ මොහොතේ ඒ පවා දෙන්නට සූදානම්? එහෙත් අල්ලාගත් හොගේ සුරත අත්හරින්නට ඇය සූදානම් නැත. සුරම්මයා වාෂා වෙත දුවගෙන ආවේ තම පවුල විනාශ කරන්නට ආ යකින්නක් විනාශ කරන්නට එන්නක් මෙනි. නැන්දි පණ නැති වීගෙන යන දෙපා වලට අමාරුවෙන් හයියගෙන වාෂා කතා කළාය. "පට්ට ඔබ මට තවත් නැද්ද කියන්න එපා. ඔබ මාව කෑවා. කෑවා. තෝ පට්ට අනේ නැන්දි" සුරම්මාගේ වීරු වැටුණු අත එක පිට එක 10-12 සතාවක් වාෂාගේ දෙකම් වලට පතිත විය. කෙල්ලගේ සිනිඳු කම්මුල් වලින් ලේ පාරවල් 3-4ක්ම පැන්නේ. "මෙහි වරෙන් පර වැල්ලි. වරෙන් මන්තෝව" සුරම්මයා වීරුවෙන් මෙන් පැන කාෂාගේ කෙස් වැටීන් තද කර අල්ලාගෙන ඇද්දාය. කෙල්ල හැමම මිදුලේ ක්‍රොන්කීට් පඩි උඩට මුණින් තලાવી වැටුනේ. "අනේ අම්මේ" කෙල්ල අඬමින් කතා කළේ මැරුණු අම්මාට. "තෝත් තෝගේ අම්මත් තෝ අවජාතක බැල්ලි. වරෙන් ඇතුළට වරෙන්" සුරම්මයා වාෂාව ඇඳගෙන වේගයට ඇගේ දෙතන ලෙලි ගියේ. අනුලා බඩත් උසවාගෙන සාලයට දුවගෙන ආවාය. ඇගේ පපු හොස්කා ඇවිලිගෙන ගියේ. "අනේ ලොකු නෝනා, ඇයි මේ? ආගර ඵලයන් අනුලා, මේ වගේ උඹලා වගේ ඉගෙන තම උල්පන්දන් දෙන්නේ. ඵලයන් යන්න. යන්න අනුලා අක්කා යන්න." ලේ ගන්න දෙදෙන අමාරුවෙන් අල්ලාගෙන වාෂා නැගිට්ටාය. "හොඳට අහගනින් පට්ට බැල්ලි. හොඳට අහගනින්. ඔබ මේ විනාඩියට ගිය ඇතුළට ගත්තේ උඹට ආදරෙට නෙමෙයි. අපි මේ ගෙවල් වල ඉන්න ඕන නිසා. නැත්තම් මං උඹේ" සුරම්මයා වේලමින් දත් මිටි කෑවාය. දැන් කිසිවක් කතා කර පළක් නැති බව වාෂා තේරුම් ගත්තාය. දැන් හිමිවන්නට පෙරම මනමාලයාගේ නිවස හැරදමා යන්නට සූදානම් විය යුතුය. "කියපම් බොන්ඩි. තෝ මගේ කොල්ලට අත දිබ්බේ කාගෙන් අහලාද? මේ තනින් කිරිකල හතක් පොවලා හදපු මගේ කොල්ලා. මගේ ඇත් පැටියා. උඹ අවජාතක බැල්ලි. උඹ මොන හයියක් අරගෙනද මගේ කොල්ලට අත තිබ්බේ? කියපන්." රට රාජ්‍යවලේ අවලා උගන්නලා ලස්සනට බන්දලා දෙන්න හිතන් හිටපු මගේ කොල්ලට උඹ රෙද්ද ගලවලා පෙන්නලා රවට්ට ගත්තද බැල්ලි? තෝ හිතන් ඉන්නේ උඹ මහා ලොකු රූප රාජිනියක් කියලාද? කියපන්." ටික දවසක් උඹව තියන් ඉඳලා ලොරි ඩ්‍රයිවර් කෙනෙක්ට බන්දලා දාන්න හිටියේ. "එහෙව උඹ මගේ කොල්ලට අත තියන්න? උඹ හිතුවේ මේන් කියලා උඹව මගේ රාජකුමාරයට දෙයි කියලාද? මං ගැන උඹ දන්නේ නැහැ. තොගේ මූණට ඇසිඩ් ගහනවා. මම කසිපු කරන්න කියලා තෝ මැරණකල් දූෂණය කරනවා. දැනගනින් පට්ට බැල්ලි. දැනගනින්." භාෂා බිත්තිය බදාගෙන ඇඬුවාය. අල්ලා දාගත නොයකමින් දෑත මූට තබා ගත්තාය. මේ තරම්ම පාදර ලෙස මේ කෙල්ලගේ ජීවිතෙන් පරිගණිතය ඇහිතුවේ නැත. "දෙයියනේ, ගෑණියෙක් නේ මෙහෙම කතා කරන්නේ. දුවෙක් කොදපු නැති නිසාද?" අල්ලා හිතේ දෑත මූණට තබා අඬමිනි. "කීපම් බැල්ලි, කීපම්. බැයි මගේ කොල්ලව රවට්ටගත්තේ? ඇයි උඹ මගේ දරුවන්ගෙන් පරිගන්නේ?" වර්ෂ දෑත මූණට තබා ගත්තාය. ඔහුට කොතරම් ආදරේදයි දන්නේ මේ අද කෑගසන හදවත පමණි. සමහරට ඔහු වැදූ මේ අම්මාටත් වඩා ඔහුට තම ආදරය කරන වියෝතිය. ඒ ටික මේ අන්ධ ගැහණියට තේරුම් ගත නොහැක. "මන් නැන්දේ අයියට වහපන් කටින්ගෙන බැල්ලි." සුරම්මයාගේ අතේ අලිත් වයිෂාගේ මුණ අරහා පතිත විය. "නැන්දා අයියා, තෝ කවුද බැල්ලි මේ මොරගඩවලට නෑදාකම් කියන්න? ඔබ මොන හිඟෙන බැල්ලියෙද්ද? මගේ දරුවන්ට අයියා කියන්න. උඹ අර වල් අම්මා නිසාද?" වයිෂාට මේ සියල්ල ඉවසා සිටිය හැක. ඒ තර රත්නපුර සුසාන භූමි තිත බස් යට නිදා ඉන්න අම්මාට ගරහදී වාවාගත නොහැක. "දැන් කීපම් මට. මේක උඹ නතර කරලාද මෙහි යනවද නැත්නම්?" සුරම්මයා වාෂාගේ කෙස් සැටි එක මිටකට අල්ලා කෑගස ඇසුවාය.
වාෂා මාරුවෙන් දෙන්නේ තෙසෙව්වායි. මේ අය අදාඩන්නේ උදේසටේ. මොකද හිගෙන බැල්ලි උඹ බලන්නේ. උඹ මට පාට් එක දානවද? තෝ මරලා හංගන්නේ බැල්ලි. උඹ තාම මේ සුරම්‍යා ගැන දන්නේ නැහැ. තෝගේ මිනිහවත් හොයන්න එකෙක් නැහැ. වාෂා මාරුවෙන් දෙතන ගිවිසිරිය සිරෙප්පු දෙක දමා ගත්තායි. නැන්දේ කෙල්ල සුරම්‍යා ළඟට ආවේ කොරගසාගෙන. දෙදෙනින් ඒ තරමටම ලීපණි. කමුල් හරා දිග ලී පැල්ලම්මේ. දෙතලම් පුපුරා ගොසිනි. මට ඇසිඩ් ගහන්න කසිප් කාරයෝ දාලා මාව දූෂණය කරවන්න තව මොනවද ආ කිව්වේ? මාව මරලා හංගන්න ඕන දෙයක් කරන්න. ඒත් වාගේ පුතා මගේ මිනිහේ බදාගෙන අඬනකොට වාට අම්මා වෙලා නලවා ගන්න බැරි වෙයි. ලී කැටි කැටි කටටෙද්දි වාෂා මේ ටික කියද්දි අල්ලා පපුවට අතක් තබා ගත්තායි. සුරම්‍යා වේවුලමින් බලා උන්නායි. පට්ට මොකද්ද උඹ කිව්වේ? සුරම්‍යා වාෂා වෙත පැන්නේ මේසෙ මත වූ ඊදුරුමල් බඳුන දරගෙන මේ. ඒ හිමම කෙල්ලගේ හිස අද්දරම් පතිත විය. ලොකුනෝනා අල්ලා කෑක අසාගෙන පැන්නාය. ඵලයන් අල්ලා අද මම මේ මරනවා. මගේ කොල්ලව රවට්ටගෙන පර බැල්ලි ලැජ්ජ නැති බැල්ලි. තෝ ඉතන්නේ බැල්ලි තෝගේ ඇඟ උඩ නැග්ග පළියට මගේ කොල්ලා උඹට නැහැ කියලාද? බලන් ඉඳපන්. මගේ කොල්ලෝ ඉච්චර මෝඩ නෑ. වර්ෂාලේ ගොජ ගොජ ගාමින් ගල්න ගිල අල්ලාගෙන සිනාසුනායි. ඇයට මුළු ලෝකෙම අවිශ්වාසය. හේත් මේ මොරගඩ පවුලේ පොඩිකාව විශ්වාසය. මනමින් විශ්වාසය. ඵලයන් මගේ ගෙදරින් ඵලයන් ඵලයන්. මං උඹව දැන් පොලිසියට අල්ලලා දෙනවා. ඵලයන් ඵලයන්. වර්ෂාව සමවරට මොරගඩ නිවස දෙස බැලුවායි. කවදාකෝ මේ ගෙදර පොඩි ලේලිය වීමස යලිත් මේ ගෙදරට පය නොතබන බවට ඇය තමාටම පොරොන්දුව දුන්නායි. මොනාද බලන්නේ? තව මොනාහරි අත ගාගෙන යන්නද? ඵලයන්. වාෂා සිනාසුනේ මොරකඩ නිවසේ අලංකාර බිමටේ. මේ මහල් සඳුලතල 2000න් යාන වාහන බුමුතුරුණු කිසිවක් වැඩක් නැත. ඒ සියල්ලටම වඩා වටිනා මේ ගෙදර පොඩි පුතාගේ හදවත් තමා ළඟ. ඒ තමා ළඟම බව ඇය දනි. නැන්දේ, වහා මේ කරපු දෙයට කවට කවදාහරි තැවෙන්න වෙයි. වහාද මේ කැගෙවි වාගේ පුතා වෙනුයි. ඒ වගේම නැන්දේ, මේ කිල්ල අද මේ ලී පිරාගෙන පාරට බහින්නෙත් ඔයාගේ පුතා වෙනුවෙන්. ඔයාද මේ වගේ මරලා පාරට දැම්මේ ඔයාගේ පුතාට ඔයාටත් වඩා ආදරය කරන ගෑණියෙක්ව. මයි යන්නම්. මට වේලක් හරි කන්න දුන්නට පින්. වාෂා ලී ගන්න දෙදෙන හිම් බිමට තබා සුරම්‍යාට වැන්දාය. ඇයට එක වචනයක්වත් කරකියා ගන්නට බැරි විය. අනුලක්කේ, මයි යන්නම්. පැටියටයි වාටයි බුදු සරණයි. කඳුළු පිරි දෙනතින් අල්ලා දෙස බැලූ ආශා කීවාය. අල්ලාට හොගා ඇඬුනේ. වාටත් බුදු සරණයි රත්තරන් නංගියේ. අල්ලා හිතින් කීවාය. නිවසේ දොරකඩ තබා තිබූ ගමන් මළු දෙක වාෂා ගත්තේ අමාරුවෙනි. දෙදිනුන් මොණියුන් ලේ ගලා එන්නේ පුදුමාකාර ලෙසනි. වාෂා ඇඳුම් බෑගේ විවෘත කර ඇගේ ඇඟිලුමක්ගෙන මුහුණ පිසදා ගත්තාය. ඊටත් පසු ගමන් මළු දෙක එදේ අතර ගත්ත ඇය එමම් මොරගඩ නිවසින් පිට වූවාය. ඇඬෙන්න එපා දෙයිනි, මට ඇඬෙන්න එපා. අනේ රත්තරන් සුදු අම්මේ, ඔයාගේ දුව වරදක් කළේ නෑ මගේ අම්මේ. මට ඔයා ළඟටවත් බඩගාගෙන ඉන්න ශක්තිය දෙන්න සුදු අම්මේ. වර්ෂා වැටෙන්නට යන ගමන් මුළු ලේ ගලන කරට ගත්තේ දැඩි ආත්ම ශක්තියක් හිතේ ඇති කරගෙන. එකපාරක් ආදරේ ලස්සන බලන්න ගිය මට මෙහෙමයි උනේ. ඒ රත්තරන් මං ඔයත් එක්ක තරහ නෑ. කාත් කවුරුත් ආදරේ නොකරපු මේ හිඟෙන ගෑණිට ඔයා ආදරේ කළේ. අනේ මේ කකුල් දෙක පවා ඔයා ඉම්බනේ. ඔයාගෙන මං කොහොමද මේ දුක් විඳින හිතින් හරි නරකක් හිතන්නේ. ඔයා මට නොලැබෙයි. ඒ තාත්මයක් ආත්මයක් ගානේ හරි මං මගේ විමුක්තිය හොයාගෙන එනවා. ඔව් එනවා. ඔයා නැතුව මට ජීවිතයක් නෑ. වාෂා අන්ධකාර නාවල පාරට ආවේ බිම් බලාගෙන අඬමිනි. ඔයාට දැන් කතා කළොත් ඔයා මට යන්න දෙන්නේ නෑ. ඒත් ඔයාට එහෙම කරන්න බෑ. මේ පවුල දාලා මගේ රත්තරන්ට යන්න බෑ. කවදාරි අපි හම්බ වෙයි. කවදාරි අපි මුණ ගැහි. එතකම් මේ කෙල්ල මේ ආදරේ පපුයි තියාගෙන ඉන්නම්. වෙන මොනවා කියලා හිතේ තියාගන්නද? වර්ෂා නාවල පාරට පැමිණ ඔහු මුණන ගසන පැත්තෙන් ඉදිරියට ගියායි. ලේ වැකුණු මුහුණේ වූ රතු ලී පැල්ලම් පිස දැම්මත් නොයනේවායි. පට්ට, ඔබ මොන හයියක් අරගෙනද මගේ කොල්ලව අල්ලගත්තේ? නන්දගේ වචන ඇගේ දෙසවන් අතර දෝංකාර දෙන්නට විය. කිසිවෙත් දැන් දුක අසන්නට නැත. කොහේ යන්නද කියා තේරුමක් නැත. කාගෙන් පිහිටක් යදින්නද කියා හිතෙන්නේ නැත.
අම්මා නිදන මිනිවල උඩ පස් පෙඩ්ලි උඩ වූ සීතල තමාට අඩගස්සන අයයි වාෂාට සිතුනි. මේ දක්කටවත් කතා කරන්නේ කොහොමද? එයාට මේ ගෙදර එක ප්‍රශ්න දාගන්න බෑ. පෙරුම් පුරල පුරල ගත්ත දරුවා බඩේ. ඒ අසරණ ගෑණි කරන්න පුළුවන් හැම දෙයක්ම මං වෙනුවෙන් කළා. මද එයාටවත් මං වෙනින් දෙයක් කරන්න බෑ. ඒත් මං නොකිය යන්නේ කොහොමද? වාෂාගේ කුඩා උරලෝසින් වෙලා බැලුවයි. රාත්‍රී 8 ලෙස එහෙ සටහන්ව තිබුණි. මේ මහා රාත්‍රී ඒ ගෙදරින් තමව පන්නක් දීවත් අම්මා කෙනෙකුගේ ළය මෙලෙක් නොව හැටි වාෂාට ඇත්තටම පුදුමයි. අම්මා කෙනෙක් සුවදීයුත්ති තම පුතාට මේ ලෝකේ වැඩියම ආදරය කරන කෙනාවයි. ඇයි මේ තුන් ලෝකයෙන් පීරා බැලුවද තමා තරම් විමුක්තියට ආදරය කරන කෙනෙක් ඇයට සොයාගන්නට නම් නොලැබුණ ඇත. අද දහසක් වදදී දහසක් අවමන්දි ගෙදරින් පන්නා දැම්මේ ඒ ගෑණිවයි. වාගේ ආදරේ පපුවේ එක පැත්තක ලියාගන්නකොට මේ ඉරණමත් මම මගේ පපුවේ අනිත් පැත්තේ ලියාගෙන උන්නේ. මෙහෙම මාව මේ ගෙදරින් දොට්ටදායි කියලා මං දැනන් උන්න රත්තරන්. ඒත් ඒ ඉරණම දෙක දෙකත් ඔයාට ආදරේ නොකර ඉන්න මට බැරි වුණා. මට මවලා තියෙන්නේ ඔයාව විතරයි. ඒත් ඔයාව මං කොහොම හිතන්නද? අමාරුවෙන් හරි මට මගේ ජීවිතේ දරා ගන්න වෙයි. ඔයාව මට නැති වුණා කියලා තාමත් මට හිතා ගන්න බෑ. ඒත් මං මොනාද එයාලට කිව්වේ? ඊටික නොකිය මං කොහොමද ඉන්නේ? මහමේරු පර්වතයේ පපුවට කඩාගෙන ආවත් වාගේ ආදරේ වෙනුවෙන් ඒ පර්වතයටවත් පපුව දෙන්නේ හිතාදාගෙන උන්න මට වාගේ අම්මට එහෙම කියලා ඉන්න උනා රත්තරන්. ඔව් මට සමා වෙන්න. ඔයා තාමත් මගේ. තාමත් මගේ. එහෙම හිතද්දි විතරයි මේ අසරණකම නැති වෙන්නේ. ඒත් වස්තුව මං අද තට්ට තනියම මහපාරක. තට්ට තනියම. මට මොනා වේවිද කියලා මම දන්නේ නැහැ. මට වෙච්ච දේ වාට කියන්න බෑ වස්තුවේ. කිව්වොත් ඔයා පොඩි කෙක් වගේ අඬයි. මං දන්නවනේ මගේ රත්තරන් හැටි. වාෂා අමාරුවෙන් ගමන් මලුත් ඔසවාගෙන නාවල හන්දියට ආවාය. ටිකින් ටික පාරවල් හිස් වෙමින් තිබුණි. ඒත් ඇගි හිතර බියක් දැන්නුවේ නැත. ඔයා වැරෙන්න වෙන මොනාත් මට වටින්නේ නැහැ. මේ මොහොත වෙද්දිත් ඔයා මට නැති වෙලා නම් මගේ ජීවිතෙත් මට තව පැය දෙක තුනක් ඇතුළත නැති වෙද්දී හන්දී විරුද්ධව පැවති කොමියුනිකේෂන් එකකට වාෂා ඇතුළු වී හිස බිමට බර කරගෙන මේ මොන කාටවත් පෙන්වන්නේ නැහැ.